කාලයක්ම අපේ රටේ පුවත්මවපු නිරූපණ ශාස්ත්‍රයෙන් කලාවට පිවිසුණු කෙනෙක් තමයි අමාය අධිකාරී කියලා කියන්නේ. ඒ වගේම අමාය කියන්නේ ගොඩක්ම දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇගේ පෞද්ගලික ජීවිතයේ සිදුණු සිදුවීම් නිසා බොහෝ දෙනෙක් අතර ඇය ප්‍රසිද්ධ වුණා. ඒ අතරින් ප්‍රමුඛතම කාරණේ තමයි ඇය මෙරට ප්‍රකට සංගීත ශිල්පියෙක් වන අතුල අධිකාරී සමග විවාහ වීම. කොහොම වුණත් අමායා සහ අතුලගේ විවාහයත් සාර්ථක වෙන්නේ නැහැ. ඔවුන් පුද්ගලික හේතු කිහිපයක් නිසා වෙන් වෙන තීරණේ කරනවා. විවාහයෙන් වෙන්නුණු අමායා රියැලිටි තරුවක් වුණු ජනප්‍රිය ගායක හර්ෂ ධනෝෂ් සමගින් පෙම් සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. ඉතින් පසුගිය දිනක YouTube නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වුණු අමායා අධිකාරී තමන්ගේ විවාහය හා ජීවත් වීමේ පිළිවෙල ගැන තරමක් අසාමාන්‍ය විදිහ අදහස් දක්වීමක් කළා තිබුණා. අතුල අධිකාරී සමග විවාහ වී සිටින් නමුත් ඔහුගෙන් වෙන් වී වසර 7ක් වන බවත් ඔහුගෙන් පසුව හර්ෂ සමග එකට සිටියත් ඔහුද තමා සමග දැන් සමීප නැති බවත් අමයා මේ සාකච්ඡාවේදී පවසනවා. එලියට ගොස් తాවකාලික සම්බන්ධතාවයක් චාර්ජ් කරගෙන තමා එන බවත් එයින් සෑහීමකට පත්වන බවත් කියන ඇය පළමු විවාහයෙන් දරුවෙක් හා දෙවන ලියාපදිංචි නොකළ විවාහයෙන් දරු දෙදෙනෙකු සිටින අමයා ජීවිකාව ලෙස සමසුදු කරන පෑනස් ක්‍රීම් අලෙවි කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් ප්‍රකට කරුණා. ආන්දෝලනාත්මක ලෙස ඇය ඒ සාකච්ඡාවේදී පවසපු කතාබහේ කොටස් කීපයක් මෙහෙමයි. අධිකාරී කියන නමින් තමයි ඇත්තටම මම බබලෙනවා නම් බබලෙන්නේ. මගේ ඇත්ත නම තිබුණා නම් මාව දන්නේවත් නැහැ සමහර වෙලාවට. ඉතින් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඒක ආදර සම්බන්ධතාවයක් මිසක් එයා මගේ සැමිය විදිහට මගේ ජීවිතයට ලං කරගන්නවා කියලා එකක්. එහෙම දෙයක් මගේ ඔළුවේ තිබුණෙම නැහැ. කොහොම වුණත් ඒ දේවල් වුණා. ඊට පස්සේ සෑහෙන දෙනෙක් මට දොස් කිව්වා. නමුත් අද වෙනකන් මං ලේබල් එකේ විදිහටම ඒ නම තියාගෙන ඉන්නවා. මං පවුල් කැඩුවේ නැහැ. ඒගොල්ලෝ මුල ඉඳලම සෙපරේට් වෙලා හිටියේ. ඉතින් ඕක මට වඩා හොඳට පැහැදිලි කරાવી. අතුල අයියාගෙන් හරි සමිතාගෙන් හරි ඇහුවොත්. අපි හැම වෙලේම ගෑණියක් විදිහට පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒක ලැබෙන්නේ නැති වුනහම ඒ ගෑණි පීල්ලෙන් පිටට පැනනට පස්සේ අපෝ බනිනවා. ඒත් පීල්ල රැඳෙන්න ඒ ගෑණි මාර විදිහට මහන්සි වෙනවා. ඒක කවුරුවත් දකින්නේ නැහැ. ඒ පවුල කැඩුනද කියලා මම දන්නේ නැහැ. මොකද මට හම් වෙනකොට අතුල අධිකාරී කියන කෙනා තනි පුද්ගලෙක්. දැන් ඔයා ඇවිල්ලා මගෙන් කතා කරලා ඇහුවොත් මගේ ඇතුළාන්තය පිළිබඳව මං කියනවා. මොකද මම හංගහංග හිතේ දේවල් තියාගෙන බොරුවක් එළියට දාන්නේ නැහැ. මං කියන්න ඕන දේ කෙලින්ම කියනවා. මං කාටවත් බය නැහැ. මේ සමාජයේ මං ජීවත් වෙන්නේ මගේ විදිහට. මං ඒක ගැන ඇත්තටම ආඩම්බරයි. ඉතින් මට කවුද ගොසිප් හදන්නේ? කවුද කමෙන්ට් දාන්නේ කියලා මං ඇත්තටම කියවන්නේවත් නැහැ. මොකද කියවලා නිකම් මගේ ලේ පුච්ච ගන්න මට අවශ්‍යතාවයක් නැහැ. කොහෙවත් යන මිනිස්සෙක් කමෙන්ට් දැම්මා කියලා මගේ ඇඟෙන් කෑල්ලක් යන්නෙත් නැහැ. දැන් මගේ ජීවිතේ මගේ දරුවෝ 3 දෙනා බලා ගන්න එකයි මගේ මේන් ටාගට් එක වෙලා තියෙන්නේ. ඇත්තටම වෙන දෙයක් නැහැ. මගේ දරුවෝ 3 දෙනාටම හොඳ අම්මා කෙනෙක්. ගේ ඇතුලේ ඉන්න මිනිහත් එක්ක මරාගෙන තਿੱත්ත කුණුහරුප කියාගෙන ගුටි කාගෙන හිඳලා ඒ ළමයින්ට අපි ගැන තියෙන ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම නැති කරගන්න අවස්ථා මන් දැකලා තියෙනවා. නමුත් මං එහෙම නැහැ. අපි රණ්ඩු වෙන්නේ නැහැ. ගෙදර ළමයි ඉස්සරහා මගේ අම්මයි තාත්තයි රණ්ඩු වෙච්ච ඒවා මට මතකයි. ඒව ගැන මට ලැජ්ජයි. රණ්ඩු වෙනවනම් කුණුහරුපයක් කියනවනම් පොඩි අයට ඒක ගොඩක් දුරට දැනෙනවා. මගේ දරුවෝ 3 දෙනාට මම අම්මා. මගේ ඒ දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා හර්ෂ. අනිත් මගේ දුවගේ තාත්තා අතුල. ඒ දෙන්නට ඇරෙන්න මගේ ජීවිතේ දරුවන්ට වෙන කිසිම පිරිමියෙක් ඇඟිලි ගහන්න බෑ. අතුල මට හම්බ වෙච්ච නිවිච්චම මිනිස්සෙක්. ඒත් එයාව මං අතහැරලා දැන් ගොඩක් කල්. මොකද අපි දෙන්න වෙන් වෙලා දැන් අවුරුදු 7ක් වෙනවා. නමුත් අපි තාමත් එකට ජීවත් වෙනවා. එක ගෙදර ජීවත් වෙනවා.
මං උඩ තට්ටුවේ ඉන්නවා එයා පහළ තට්ටුවේ ඉන්නවා මොකද අපි දරුවෝ හින්දා අපි එකට ඉන්නවා තුව පුදුම විදිහට ආදරේ අතුලට එයාගේ ජීවිතේ හීරෝ තමයි අතුල ඉතින් ඔය කන්න බොන්න පොඩ්ඩක් පල්ලෙහාට ගියාම කුස්සිය බත් එකක් බෙදාගත්තාම හම්බ වෙනවා නමුත් හදවතින්ම තියෙන බැඳීම එයාට තියෙන රෙස්පෙක්ට් එක එහෙම්මම තියෙනවා එයා මට දීපු දේවල් එක්ක ඒ බැඳීම යාළුකමට හැරිලා මිසක් මගේ අතකින්වත් අද වෙනකන් වැරදියට අල්ලලවත් නැහැ මේ මිනිස්සයා මගේ හස්බන්ඩ් වෙලා ඉඳලා මගේ මුළු ශරීරයම එයා දැකලා තියෙනවා ඒත් දැන් වෙන විදිහකට එයා හැසිරෙන්නේ එයා මගෙත් එක්ක පවුල් කාලා ඔච්චර අවුරුදු ගාණක් මං ඇඳුමක් මාරු කරද්දී උනත් මං දැන් චේන්ජ් කරනවා කියලා දැනගත්තොත් එයා ටක් ගාලා එළියට යනවා ඒත් හර්ෂ එහෙම නෙමෙයි හර්ෂ අමුතු කැරක්ටර් එකක් එයා හරියට මහාන් තත්තකම් ගමනුවර හින්ද වෙන්නේ නැති සමහර විට එයාගේ තියෙන අර ලොකුකමත් එක්ක ගැටුම් තියෙනවා තවමත් මගේ කසාද මිනිහ විදියට ඉන්නේ අතුල අපි කසාදේ කටු ගාලා නැහැ හර්ෂත් එක්ක තියෙන සම්බන්ධතාවයත් නැති වෙන්න බෑ සම්බන්ධතාවේ නැති වෙනවනම් අතුලත් එක්ක තියෙන සම්බන්ධතාවේ නැති වෙනවා වගේම නැති වෙන්න ඕන එයාගෙන් මට දරුව දෙන්නෙක් ඉන්නවා අයිතිවාසිකම වැඩිපුර තියෙන්නේ යාට ඉතින් මගේ චූටි දරුව දෙන්නේ කොල්ල දෙන්නෙක් ඉන්නේ නමුත් මට එකට ජීවත් වෙන්න බැරි නම් මගේ මිනිස්සෙක් වුණත් මං එකට ජීවත් වෙන්නේ නැහැ එයා මාව ගණන් ගන්නේ නැත්නම් සත පහකට ඊට වඩා ලොකුයි නම් එයාට ජීවිතේ මම මේ දෙන ආදරේ එයාට වැඩක් නැත්නම් මං එයත් එක්ක තව දුරටත් ඉන්නේ නැහැ මං අමාරුවෙන් හම්බ කරලා හරි මම එයාව තෘප්තිමත් කරලා තියෙනවා නමුත් හර්ෂ කියන චරිතේ උපන් දිනේට රෝසමලක් දෙන්න මතක නැති මිනිස්සේ ඇනිවර්සරියකට විශ් කරන්න මතක නැති මිනිස්සේ මට ජීවිතේ මාර චාන්ස් ගොඩක් දෙන මිනිස්සේ ඕනම කෙනෙක්ට මගේ හතුරෙක් වුණත් මට හතුරු නැහැ ඇත්තටම මම කාටවත් වෛර කරන්නේ නැහැ නමුත් මට එපා වෙන තැනට ආවට පස්සේ මාව අල්ලන්න අමාරුයි ඊට පස්සේ නම් මට අමාරුයි මගේ හිත ගල් වෙනවා එතනින් එහාට සමාජයේ සමහර අම්මල තමන්ගේ දරුවෝ වෙනුවෙන් මුදලට තමන්ගේ ඇඟ විකුණනවා එහෙම විකුණලා තමන්ගේ දරුවෝ ජීවත් කරවන ඒ වගේ අම්මලා ගැන අපි කෙලින්ම කිව්වොත් ගණිකාවෝ මං අද්දෙක් එකතු කරලා වැඳලා ඒගොල්ලන්ට රෙස්පෙක්ට් කරනවා මොකද ඒ මිනිස්සු එහෙම දෙයක් කරන්නේ තමන්ගේ දරුවව ජීවත් කරවන්න වෙන කරන්න දෙයක් නැති නිසා මට වුණත් මේ වගේ කරදර දවසක සල්ලි වලට විකිණෙන්න උනොත් මම මගේ දරුවෝ ජීවත් කරවන්න බැරි වුණොත් මම ඒකත් කරනවා මට පිරිමින්ගේ කොන්ද ගැටලුවා මොකද මට හම්බ වෙලා තියෙන ගොඩක් පිරිමි නෙමෙයි මම තමයි ගෙදර පිරිමියා වෙලා ඉඳලා තියෙන්නේ එතකොට මම තමයි හම්බ කරලා තියෙන්නේ මම තමයි වියදම් කරලා තියෙන්නේ ගේ හදලා තියෙන්නේ මම වාහන අරන් තියෙන්නේ මම එතකොට ඒක පිරිමිකම නෙමෙයි පිරිමිකම ඇඳට විතරක් වැඩක් නැහැ පිරිමිකම තියෙනවනම් ඒ ගෙදර පිරිමියා වෙන්න ඕන වැඩ කරලා ළමයින්ට කන්න බොන්න දෙන තත්ත්වෙට නැහැ කියන්නේ ඉතින් වැඩක් නැහැ මං 1 රුපියලක්වත් ඒගොල්ලන්ගෙන් අරන්නේ නැහැ මේ වෙනතුරු කොහොමත් අතුල නම් දැම්මේ බබාගේ වැඩවලට කියලා එයා මේකට දානවා මං ඉල්ලලා නැහැ දැන් හර්ෂගේ මං අද වෙනකන් රුපියලක්වත් අරගෙන නැහැ මම ගන්නෙත් නැහැ හේතුව මට පද අහගන්න බෑ මං කන්න බොන්න දීලා තියනවා කියලා අහගන්න මට ඕන නැහැ මට නම් ඇත්තටම පිරිමියෙක් අවශ්‍ය නැහැ ජීවත් වෙන්න ආදරේ කරන්න පොඩ්ඩක් ඔය චාර්ජ් කරන තැනකට ගිහින් පොඩ්ඩක් කියලා චාර්ජ් කරගෙන ආවනම් ඒක හරි නිදහස් මේ ඔළුවට gedara තියාගෙන gedara ඉඳගෙන බැඳීම් ඇති කරගෙන ඒව කැඩුනහම් ආයෙ ඔළුව අප්සෙට් ගිහිල්ලා ප්‍රශ්න වලින් අපි සම්පූර්ණයෙන් ආපහු පල්ලෙහාට වැටිලා උඩට එනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි ඊට වඩා හොඳයි හිතන කෙනෙක් එක්ක ඉඳලා ආවනම් ඒක සැපයි ඇත්තටම හිතට සිංගල් මම් කෙනෙක් විදිහට මං ඉන්නේ හරිම කැමැත්තෙන් කියලා තමයි අමාය කියලා තිබුණේ ඉතින් කොහොම වුණත් කාන්තාවක් විදිහට මේක තරමක් අසාමාන්‍ය අදහස් දැක්වීමක් වුණත් කලා ශිල්පිනියක් විදිහට අපේ ආදරේ දිනාගත්ත අමායා අධිකාරිට සුභ අනාගතයට අපෙන් උණුසුම් සුභපැතුම්.